ඇතරම මේ භාරතයේ ගිජ්ජකූට පර්වතය එසේ නැත්නම් ඉසෙගිලි පර්වතයට යන ගමනක් අපි කියනවා විදුලි පුටුවේ. අපි විදුලි සෝපාන දැකලා තියෙනවා, විදුලි පුටු අපි දැකලා තියෙනවා ඕනෑ තරම්. මේ තමයි ගිජ්ජකූට පර්වතයත් ඉසිගිලි, අප දන්න ඉසිගිලි සූත්‍රයේ සඳහන් වන ඉසිගිලි පර්වතයටත් මේ යන ගමන. ඉතින් සදහවත් පින්වතුන්, බෞද්ධ පින්වතුන් ඒත් එක්කම විදේශීය සංචාරකයන් මේ ස්ථානයට බොහොමත්ම කැමැත්තෙන් එනවා. ඒ ප්‍රධානතම ලක්ෂණය තමයි මේ ඔබ දකින මේ විදුලි පුටුව. ඉතින් යම් කිසි ආකාරයේ අවධානම් සහගත භාවයක් තියෙනවා. ඉතින් අපි හිතුවා රාවණ ක්‍රියේෂන් සමගින් මේ දඹදිව වන්දනා ගමනට සම්බන්ධ වෙන බොහෝ පිරිසක් මෙම කාරණාව පිළිබඳව දැනුවත් විය යුතුයි කියලා. ඉතින් බොහොමත්ම පරිස්සමෙන් ගමන් කරන්න ඕනේ. විශේෂයෙන්ම අපේ අම්මලා තාත්තලා බොහොමයක් දෙන පැමිණෙනවා යන්නට එන්නට ගිජ්ජකූට පර්වතය, එතක මේ ඉසිගිලි පර්වතය ආදී දේවල් නරඹන්නට. බෞද්ධයාගේ විශේෂ වූත් ස්ථානයන් වශයෙන් අපිට හඳුන්වන්න පුළුවන්. මේ තමයි මේ ප්‍රපාතය ඔබ දකින මේ අවට වටපිටාව. ඉතින් මේ අම්මල තාත්තල මේ වැඳලා කරලා ගිජ්ජකූට පර්වතයට, ඉසිගිලි පර්වතයට ගිහිල්ලා මේ එන ගමන කියලා තමයි අපිට හඳුන්වන්නට පුළුවන්. ඉසිගිලි සූත්‍රය ගැන යම් යම් කරුණු කාරණා දන්නවා. එක් සමයකදී බුද්ධෝත්පත්ති සිද්ධාර්ථ ගෞතම බුද්ධෝත්පත්තියේ ප්‍රථම පසේ බුදුවරු 500 දෙනෙක් ඉසිගිලි කියන පර්වතයේ වැඩවාසය කරලා තියෙනවා. බොහෝ දෙනා එය හඳුන්වන්නේ ඉසිගිලි පර්වතය. උන්වහන්සේලා ගමන් කරනවා, පෙනෙනවා යම් කිසි ප්‍රතිපාදිහාරකින් හෝ කුමන ආකාරයකින් හෝ වේවා. නමුත් නැවත පැමිණීමක් හෝ එහි විසීමක් දක්නට ලැබෙන්නේ නැහැ. පර්වතය විසින් ඔවුන් ගිල ගන්නවා කියලා කියන්නේ ඍෂිවරුන් කියලා හඳුන්වන්නේ ප්‍රත්‍යේක බුදුවරු කියලා කියන පසේ බුදුවරුන්ට. ප්‍රත්‍යේක ඍෂිවරුන් ගිල ගන්නවා පර්වතය, ගිල ගන්නා පර්වතය වශයෙන් තමයි ඉසිගිලි පර්වතයේ නාමය සකස් වෙලා තියෙන එක. ඉසිගිලි සූත්‍රයේදී තාමත් පැහැදිලිව බොහෝ කරුණු කාරණා සඳහන් වෙනවා. ඉතින් අවදානම් සහගත යම් ගමනක්, නමුත් තරුණ පිරිසර නම් මෙය විනෝද ගමනක් වෙන්න පුළුවන්. කොහොම නමුත් අම්මේ තාත්තේ ඔබ ගමන් කරනකොට බොහොමත්ම පරිස්සමෙන් ගමන් කරන්න, හිතේ බියක් තියාගෙන මේ ගමන යන්න එපා. එහෙම වුණොත් ඒක කරදරයක් නේ ඔබට. නමුත් ඉතින් බුද්ධාලම්බන ප්‍රීතිය, බුදු පියාණන් වහන්සේට මූලික වෙච්ච, බුදුවරුන්ට මූලික වෙච්ච, රහතන් වහන්සේලාට මූලික වෙච්ච යම් කරුණු කාරණා ගැන අධ්‍යනයක් කරන්න, දකින්න කරන්න ආසාවක් තියෙන කෙනෙකුට මේ ස්ථානයෙන් ඇත්තටම සුවිශේෂී ස්ථානයක් විදිහට අපිට හඳුන්වන්නට පුළුවන්. තවත් යම් කිසි දුර ප්‍රමාණයක් ඇති කියලා අපි විශ්වාස කරනවා. විදේශීය බොහෝ දෙනාගේ හිත ඇඳ බැදගත් ස්ථානයක් වශයෙනුත්, ඒත් එක්කම ශ්‍රී ලාංකේය බෞද්ධයන්, තායිලන්ත බෞද්ධයන්, සියම් රටෙහි බෞද්ධයන් ආදී රටවල් 50කින්, බොහෝ වෙලාවට බෞද්ධ රටවල් 50කින් පැමිණ මේ ස්ථානයන් වන්දනාමාන කරනවා අපි දැකලා තියෙනවා. ඉතින් මේ ගොඩක් අය එනවා. කොහොමද මේ ගමන? හොඳයි බලන්න. හරි, ඉතින් ඔය වගේ අදහස් තමයි බොහෝ දෙනාට තියෙන්නේ. ඇත්තරම මේ යම් කිසි ආකාරයෙන් බිය උපදවන ගමනක්ම කියලා කියන්නත් බෑ. ඉතින් අම්මලා එහෙම බොහොම ආසාවෙන් යන ගමනක්, පරිස්සමෙන් තමයි යන්න ඕනේ. ඉතින් අපි පුළුවන් විදියට පුළුවන් දේවල් කෙටියෙන් දැනුවත් කරනවා. මම හිතන්නේ තාමත් වැදගත් වේවි ඔබට. බොහොම සුන්දර පරිසරයක්, නමුත් කර්කශක භාවයක් නම් තිබෙනවා. මේ කර්කශක භාවය ඔබ දන්නවා ඉන්දියාවට ඇත්තටම වර්ෂාපතනයක් ලැබෙන්නේ මාස 3ක් හෝ මාස 4ක් කියන කාලවකවානුවල පමණයි කියලා. අපි ඉදිරියට ගිහිල්ලා බලමු මේ ගමන කුමන ආකාරයෙන්ද තිබෙන්නේ කියලා. තවත් විශේෂ කරුණු කාරණා තිබ්බොත් අපි ඔබට දැනුවත් කරන්න.